ආන්දර ජයසේකර සමග ඔබට සුබ දවසක් අද අපි කතා කරන්නේ වෙනස් මාතෘකාවක් නමුත් මම හිතන්නේ ඔබ මේ මාතෘකාවට කැමති වෙයි අපි අද කතා කරන්නේ මෝටර් රථ ධාවනය ගැන ඒ වගේම අපේ ලංකාවේ ඉන්න හොඳම මෝටර් රථ ධාවන ශූරයා ගැන නමුත් ඔහු ලංකාවේ නෙවෙයි මම හිතන්නේ ඔහු ලංකාවේට වැඩිය ඔහු පිටරට ගිහිල්ලා තමයි ලංකාවට කීර්තියක් ලබා දුන්නේ මට නම් ඔහු අමුත්තෙක් නෙවෙයි මම ඔහුව කුඩා කාලේ ඉඳලා දන්නවා මම හිතන්නේ එතකොට වයස අවුරුදු 5ක් 6ක් වගේ ඉතින් මම ආදරෙන් පිළිගන්නවා ඩිලන්ත මාළගම සුබෑස්නක් ඩිලන්ත සුබෑස්නක් ඉතින් මට නම් ඉතින් අපි මේ කාලේ හිතුවේ නෑ ඉස්කෝලේ කුඩා කාලේ මට මං එනවා ඔබව බලන්න ඔබ මම හිතන්නේ වයස අවුරුදු 5ක් ආ එතකොට මේ අපි හිතුවේ නෑ ඔය මේ වගේ දිගු ගමනක් යයි කියලා ඉතින් මම එතනින් පටන් ගන්න ආසයි මම සැහැණ කාලයකට පස්සේ ඔබ හම්බුනේ ඉස්කෝලෙන් අස්වැලා මොකද කියදුවේ ඉස්කෝලෙන් අස්වැලා කියන්නේ අපි මතක් කරමු මේ මහනුවර තෘප්ති විද්‍යාලය ඉස්කෝලෙන් අස්වැලා ඊට පස්සේ මම ඔටෝමොබයිල් ඉංජිනේරින් කරන්න පටන් ගත්තා ඕලිවර්සලින් පස්සේ නමුත් ඒක වෙන ඕලිවර් පස්සේ අස්වුණා ඔව් අස්වුණා ඉස්කෝලෙන් අස්වැලා ඒක තමයි අපි එකට බා දන්නේ නැත්තේ මොනවද උනේ ඊට පස්සේ මම ඔටෝමොබයිල් ඉංජිනේරින් කරලා ටික දවසක් ඉන්දියාව කරා ඊට පස්සේ ආපහු ලංකාවට ආවා නමුත් අර මට අවුරුදු 14 දී විතර අර සිං මේ හොලිවුඩ් චිත්‍රපටයක් නරඹා සිල්වර් ඩ්‍රීම් මැෂින් එක ඒ නරඹ දවසින් ඉඳලා මට හිතුණා ඒක තිබ්බේ මේ ඩේවිඩ් එසෙක්ස් නේද ඩේවිඩ් එසෙක්ස් ඩේවිඩ් සිල්වර් ඩ්‍රීම් මැෂින් එක අර සින්දුව දැන් මට මතකයි ඒ ෆිල්ම් එක බලපු දවසින් ඉඳලා මට මේ මොටර් සයිකල් දාවන ලෝක සූරෙක් වෙන්න ඕන කියලා ඉතින් ඒ ඒ සීනෙත් එක්ක මම ඉතින් ඉස්සෙල්ලා මම හැබැයි මට මේ මතක දැන් මතක ඒ කියන්නේ මතකද අපි ස්කූලේ එක්තරා කාලෙක මේ ඔටෝමොබයිල් ඇසෝසියේෂන් එක පටන් ගත්තා ඔව් කාර්මික විද්‍යාව සම්බන්ධව පටන් ගත්තා. මම දන්නේ අපි උසස් පන්ති වලදී ගියාර පස්සේ තමයි පටන් ගත්තා. ඊට පස්සේ මම ඊට පස්සේ පළවෙනි රේස් එක ලංකාවේ කරා. ඊට පස්සේ ඒ දවසේ මම ලාබාලම ක්‍රීඩිකයෙක් වුණා. ඊට පස්සේ පළවෙනි රේස් එක දින්නා. ඊට පස්සේ ටික කාලයක් රේස් පැද්දලා ඊට පස්සේ මම පළවෙනි අන්තර්ජාතික රේස් එක කරා ඉන්දියාවේ. ඉතින් ඒ නමුත් ඊට ඉස්සෙල්ලා දැන් ඔබේ දෙමව්පියෝ මම හොඳට දන්නවා. නමුත් ඔවුන් ඔබ පටන් මම හිතන්නේ අර මතක හිටියේ ඔබ තමයි එකම පිරිමියා කොහොනිට සහෝදරයෝ ඉන්නේ. ඔව්. උන් මොකද ඒ කාලේ බයක් තිබ්බේ නැද්ද මොකද්ද? නෑ නෑ අප්පච්චි කැමති වුණේ නැහැ අම්මත් කැමති වුණේ නැහැ. ඉතින් අර පළවෙනි රේස් එක මම හොරෙන් පැද්දේ. ඊට පස්සේ දෙවෙනි රේස් එකේදී අක්කා නංගි බල කරලා අප්පච්චි මට ඒ දවස්වල තිබ්බ හොඳම 350 එකක් ගණන් දුන්නා. හැබැයි ඒකෙන් පළවෙනි රේස් එකෙන් වැටලා ගියා. අක්කා නංගි බල කරුවින් මත තමයි අප්පච්චි ගණන් දුන්නේ. ඊට පස්සේ පළවෙනි රේස් එකෙන් වැටලා මම කකුල කරන. ඊට පස්සේ රේස් නවත්තන්න කිව්වා. හැබැයි මම නවත්වේ නැහැ. එම දිගටම කරන්න ගියා ඊට පස්සේ තමයි ඔය ඉන්දියාවේ මම දැක්කා ඇඩ්වර්ටයිස් කරලා තියෙනවා මේ ඉල්ලලා ඉල්ලුම්පත් මේ ඉන්දියාවේ ග්‍රෝම් එකේ කියන්නේ 1983 ඉතින් ඒකට මට ලංකාවේ කියන්නේ මේ මෝටර් ධාවන සංගමෙන් යන්න දුන්නේ මම ප්‍රයිවට් එන්ට්‍රි එකට හැරෙද්දී ගිහිල්ලා එහෙදි රේස් කරා එහෙදි මම ඒ සංගමෙන් යන්න දුන්නේ නැත්තේ මම ඒක දැනගන්න ඇත්තටම ඒ දවස්වල තිබ්බා ක්වොලිෆිකේෂන් තියෙනවා යවනවා කියලා ඉතින් ඒ දවස්වල ක්වොලිෆිකේෂන් තිබ්බේ දෙතුන් දෙනා මට ක්වොලිෆිකේෂන් තිබ්බා මොකද මම TC3 එකට හැදලා ප්‍රූව් කරලා තිබ්බේ නමුත් දෙන්න බෑ කිව්වෙ ඉතින් තමයි දැන් අපේ ප්‍රේක්ෂකයන්ට අමතක ඔබ ඉස්සෙල්ලා මේ මෝටර් සයිකල් ඔව් බෑ එතනින් තමයි ඔබ පටන් ගන්න හදන්නේ ඒ කියන්නේ අපිට මතකන්නේ ඔබට මේ අර මේ වෙඩි සිංහල වගේ කුරුණෑගල කල පොඩි කාලේ බැලුවා නේද වෙඩි සිංහ බොහොම ජනප්‍රිය චරිතයක් කුරුණෑගල හිටපු ඇත්තම මේ සිරි වෙඩි සිංහ ඔයා අපච්චි කොහොමද යාළුකේ කින්දේ ඉතින් යාගෙන් තමයි සවලට ඒවා මේ අහගන්නේ නමුත් ඉතින් ඒකට යන්න දුන්නේ නැහැ ඊට පස්සේ මම ප්‍රයිවට් එන්ට්‍රි එකක් හැටියට ගියා ගියාමත් පළවෙනි තරඟ තිබ්බේ මැඩ්‍රාස් වල ඉතින් මම ඔය තලෙම් කෝච්චෙන් ගිහලා තලෙම් අන්නාරු නැවෙන් ගිහලා කොහමද හොරෙන් ගෙදෙට්ටත් තුනෙන් ගියා නමුත් පළවෙනි රේස් එකේදී ලංකාවෙන් ගිය නියෝජිතයෝ ශ්‍රී ලංකා මොටර් සයිකල් ක්ලබ් කියන එකට කිව්වා මෙයාට පදින්න දුන්නොත් අපි ඊට පස්සේ එවන්නේ ලංකාවෙන් රයිඩර්ස් ලකල ඉතින් පළවෙනි රේස් එක මට පදින්න දුන්නේ නැහැ නමුත් ඒ වෙලාවේ ආමර එස් යමසික රේස් රේටිය දාවක සුරේක් ඔහු මාව දැකලා ඇවිල්ලා මට කතා කරලා ඔහු මට ඊළඟ රේස් එක සමාන කරලා පස්සේ කල්කටා වල තිබ්බේ ඒ කල්කටාවේ ක්ලබ් එකේ ප්‍රෙසිඩන්ට් මෙයාගේ ආලෝ ඉතින් එයා හදලා දුන්න ඇතර මට රේස් ගන්න. ඉතින් කල්කටාවෙන් තමයි මම ඉස්සෙල්ලාම අන්තර්ජාතික රේස් එක පැද්දේ. ඒදි ඉතින් ලෝකේ හැම රටකම වගේ ඇවිල්ලා හිටියා. ඉතින් කවුරුත් මාව ගණන් ගත්තේ නැහැ. පොඩි කෙනෙක් පරණ මොනසෙක්ලයි. නමුත් ඒක ජපාන් ජාතිකයේ හිටව මාත්‍රික හරිත යාළුණා. ඉතින් ඇවිල්ලා එයා මම ඇහුවා මේ අයියා මේ පරණ මොනසෙක්ලක් ඇවිල්ලා මේ කරන්න කිව්වා. ඉතින් මම කිව්වා මට පරණ රට කවන්න මට කල් තියෙනවා මම ඉතින් කවුද තියන්නේ මෙච්චර මෙච්චරයි තියන්නේ ලෝක සූරෙක් කන් කියලා. ඉතින් එයා කිව්ව කොහොම ලෝක සූරෙක් වෙන්නේ කියලා. ඉතින් මං කිව්වා මම ඒ කියන්නේ ඒ දවස්වල මං ජපාන් ගිහින් දන්නේ. ඉතින් මං කිව්වා මං යුරෝපේට හෝ ඇමරිකාවට ගිහිල්ලා ලෝක සූරෙක් වෙනවා. එයා කිව්වා නෑ නෑ. වාට හොඳම තැන තමයි ජපාන් කියලා. ඉතින් ආපහු අප්පච්චි දැනගෙන මං ඉන්දියාවෙ ඉන්න කියලා ආපහු ගිහිල්ලා අදගෙන ආවා.
ඉන්දියාවේ අපච්චි අදිනා කොලං කාට් ඊට පස්සේ මේ ජපානයේ යන්න ඇහුව දුන්නේ නැහැ ඉතින් මම ඇත්තටම ඒ කාලේ හොරෙන් මගලා තිබ්බ කාර් එක මම විකුණලා වන් වේ ටිකට් එක රුපියල් 4000ක් අරගෙන තමයි ජපානට ගිහිල්ලා එතන තමයි අවුරුදු දෙකකට පස්සේ මගේ පළවෙනි මොටර් සයිකල් එක ගත්තා ඒකේ මොටර් සයිකල් රේස් පැද්දා ඊට පස්සේ කාර් රේස් පැද්දා ඊට පස්සේ ඉතින් එහෙම දැන් මට අද මම අද මේ මේ දියත වෙන්නේදී දැක්ක මේ මිනි කූපර් එකක් මට ඉතින් මට ඒ කාලේ මතකුනේ මේ ප්‍රියා මුනිසිංහ තමයි මිනි කූපර් එක ගේ හතර ශ්‍රී මිනි කූපර් එක ඒ වුණාද අතර ඒ කාලේ සුන්දර කාලයක් ඒ කාලේ බෙස ඇන රේස් තිබ්බා මතකද අපි ස්කෝලෙන් එක්ක යනනේ වැවරවමේ රේස් තිබ්බා ඒ කියන්නේ DKW ඒ වගේ සන්න දැන් ඒ තත්ත්වේ නැති වෙන දැන් එහෙම උනන්දුවක් නැති වෙලා තියෙනවා දැන් ඇයි මං හිතන්නේ දැන් ධාවකයන්ගේ උනන්දු තියෙනවා නමුත් සංගමයන් සහ සංවිධායකයන් හරි ඒ වගේ හරියට කරන්න දැන් ඇත්තටම බඳුළු මේ 1934 තමයි ලංකාවේ මෝටර් රේසින් පටන් ගත්තේ ආසියාවෙන් පළවෙනි තැන නමුත් ජපානයේ පටන් ගත්තේ 1950 ගන්වල දැන් බලන්න මේ ආසියාවේ හැම තැනකම හොඳ ධාවනපත් හොඳ ධාවකයෝ ඒකට හරියට ඒවා ඔය විසිට තායිලන්ඩ් විසිට මැලේසියා කියලා ඒවට ස්පොන්සර් කරනවා ගොඩාක් කරනවා දැන් සිංගප්පූරුවේ ෆෝමියුලා 1 එකේ කට්ටිය දැන් ලංකාවේ අය මැලේසියාවට සිංගප්පූරුවට යනවා ජපානට යනවා අපි ලංකාවේ අය ඕවා බලන්න ඔව් ඉතින් ඒ ඒ කරලා අපිට තාම ට්‍රැක් එකක්වත් ලංකාව හදාගන්න බෑ ඉතින් ඒක තමයි යථාර්ථය ඒක තමයි මේ අපේ තියෙන අඩුකම ඉතින් දැන් මම මෙච්චර රේස් කරනවා දින්නේ වලත් ඒකටින් කිසිම අගයක් පැසිමක් නෑ ඉතින් එහෙම මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ඩිලන් සමහර අපිට මේ අපේ රට අපි තම දුප්පත් රටක් මේ മന്ത്രിවරු එමෙතිවරු පොසත් නමුත් අනිත් අය දුප්පත්. ඉතින් එහෙම බැලුවහම මේ මේක වීදමක් යන තරංගයක් නේ මෝටර රද දාවනේ කරන්න. මොකද හිතන්නේ මේ තරඟ වලට සම්බන්ධ වෙන්නේ? මම හිතන්නේ මේකට ඒකනේ ඉන්නේ ආයෝජක දැන් බලන්න කාර් වලට ගත්තොත් ඔයිල් ටයර්ස් කාර් මැනුෆැක්චරර්ස් ඔක්කොම ඉන්නව වෙනත් රටවල දැන් දැන් ඇත්තටම අපි දුප්පත් කොට අපේ රටේ එහෙම දුප්පත් නෑ ඒ කාරණාවක් ඉන්න කොට දුප්පත් කියලා නේ මම කියන්නේ වැඩි හැර සාමාන්‍ය ජනතාවට ওই ප්‍රශ්න තියෙනවා හැබැයි මේ ලෝකේ ගොඩක් අය මොටර් සයිකල් රයිඩර්ස් ලා ඩ්‍රයිවර්ස් ලා මේ ගොඩක් අනුග්‍රහයකෝ තමයි දුප්පත් පටන් ගත්තට ඕන්ට තියෙන වාර මේ ටැලන්ට්ස් ඉන්න එකට උදව් කරන දේ ලංකාවේ තිය එහෙම දෙයක් නැති නමුත් දැන් බැලුවොත් මම අවුරුද්දකට රේස් 30ක් කර තිනවා ලංකාවේ ඉතින් ඒ තිබ්බට වැඩක් නැහැ ඒ ඔක්කොම මේ අර අන්තර්ජාතික තත්ත්වෙත් නෙමෙයි තියන්නේ රේස් එකක් තියන්නේ විනාඩි 5යි 6යි තමයි විනෝදේර දැන් ගියම දැන් නූරිලේ තියෙන රේස් වැඩක් නැහැ වැඩක් නැහැ ඔව් ඉතින් ඒක දිනු කරන්නේ නැහැ කට්ටියක් ඇවිල්ලා මේක මෙතනින් එහාට ගිනියන්නේ කොහොමද කියන්නේ කරන්නේ ඉතින් අපි අර මම හිතන කාලයකට පස්සේ වෙන්න තියෙන නයිට් රේසස් තිබ්බ ඒකෙන් ඇත්තටම පිටරටවල තත්ත්වෙ කොහොමද කියලා බලාගන්න අනුගන්නේ ලංකාවේ ආයතන ලොකු දැනුමක් ලැබුණා ඒ වගේ බලන්න හම්බුනේ දැන් ඇත්තටම ඔබ කියන්නේ මේ නයිට් රේස් තිබ්බ එක හොඳයි කියලාද මෝටර රද දාන්න ෂුවර් එක මම කියන්නේ ගොඩක් හොඳයි මොකද දැන් කට්ටිය හිතේ ආණ්ඩුවෙන් කෝටි ගණන් වියදම් කරලා ඇත්තටම කරේ නැහැ දැන් අපි අපේ පිටරට රේස් තිබ්බ අපි අතින් වියදම් කරගෙන ආවේ ඇවිල්ලා අපි රේස් තිබ්බ ලංකාවට දෙන ආද දැන් මම ජීටි ඩ්‍රයිවර්ස් ලා ගොඩකට ගිහුවා එන්න අපිත් එක්ක ගිහලා මේ රේසින් කරා ඒක ලස්සනට තිබ්බා මේ මුළු කොළඹම එළිය දැක්ක එකෙන් ඉතින් ඒ වගේම තියන් දැන් සිංගප්පූරු ගත්තොත් ඒකට ෆෝමියුලා 1 ඉවෙන්ට් එකට යන ඩොලර් මිලියන් 150ක් වියදම් කරනවා මේ ඉතින් අපි දැන් ඇත්තටම මේකෙන් අපිට දැන් ලංකාව ප්‍රසිද්ධ ක්‍රීඩාව සහ සංචාරය ඉතින් දැන් අපි මෙහෙම රේස් එකක් තිබ්බනම් අපිට ගොඩු පබ්ලිසිටි එකක් ගන්න තිබ්බා රාජ්‍යතර සල්ලි වියදම් කරන්න නැත්නම් ඇත්තටම හම්බුණා ඒ අවුරුදු තුනට හොඳ පබ්ලිසිටි එකක් හම්බුණා ඒ වුණත් දැන් ඒ වගේ ප්‍රශ්න තිබ්බන් දැන් කිප් දැන් නුවර මම දැන් වැවට එන ඉන්ට්‍රස් තියන්න බෑනේ ඒක මම දැන් හමුදුරු එකට විරුද්ධව ප්‍රකාශ කරනවා ඒක වෙනම ට්‍රක් එකක් හදන්න තිබ්බා. ඔව් ඇත්තටම මේ නුවරක නම් මාතෙන් වෙන්නේ නැහැ. නමුත් කොළඹ එක ඇත්තටම හොඳයි. ඒක අපිට නයිට් රේස් එකක් නැතත් අපි දවල් රේස් එකක් හැටි හරි කරා නම් මොකද කොළඹට එළියක් එනවා. ඒක නම් කොළඹ ගැන ලෝකෙ දැනගන්නවා. ඒකලා දැන් ඇත්තටම කොළඹ ලස්සනම නගරයක් නෙමෙයි. මොහොදා ඉන්නේ දැන් අර අපි ගෝල් ෆේස් එකේ මැද්දේ ඒව හරියට බෑක්ඩ්‍රොප් එකට ගත්තා නම් ඉතින් ලංකාවට ලොකු දැන් අපි ඇත්තටම දැන් සංචාරක ව්‍යාපාරය දිනු කරන්න ඕනේ. ඒකට වියදම් කරන්න ඕනේ. ඉතින් ඒකෙන් පොඩි ගානකින් මේක අපිට ලොකු ප්‍රසිද්ධයක් අරන්වා. මං හිතන්නේ රේස් එක ලංකාව තියෙන්නේ තිබ්බේ. අනික මේ කොළඹ දැන් රැටවත් බලන්න දෙයක් නැහැ. අවුරුදු සැරයක් හරි. නෑ කොළඹ නම් තියෙන්නේ ඉතින් ආපනශාලා විතරයි. ඒක දැම්ම දැන් අර දැන් අර චොකස්ලව් ගේන් කට්ටියක් ඇවිල්ලා දැන් අර විහාර මහදීවි වල අර කරන්න යනවනේ ද රාමායන මේ ඇක්‍රොබැටික්ස් එක උනා තුන් කියන්නේ කොළඹ දෙයක් නැහැ. ලංකාවේ කරන්න දෙයක් නැහැ. නෑ කියලා. ඔව්. ඉතින් ඒ වගේ බලද්දී මේක කොළඹ ඇත්තම මොන හරි තියෙන්න බෑ මිනිස්සු. මොකද අර කතාවක් තිබ්බනේ දැන් මේ පෝට් සිටි එක වෙනම දානපතයක් ඩෑස්ටි කරන්න හදනවා කියලා මම දන්නේ ඔබ දන්නව මොකක්ද ඒකට උනේ කියලා. ආ මාත් අහලා තිනවා නමුත් ඒක ඇත්තද නැහැ හැබැයි එහෙම ඒ කියන්නේ ඒක පර්මනන්ට් පාර
ඒක අවශ්‍ය වෙලාවට වහලා රේස් යන්න එහෙම තිබ්බොත් හොඳ දෙයක් මම හිතන්නේ. ඔබ කියන්නේ මේක ඔබ කියන්නේ සංචාරක පැත්තේ මේක හොඳයි කියලා. ඔව් සංචාරක දැන් හිතන්නකෝ මම අපිට මේ ට්‍රැක් එකක් තිබ්බා. අතට අපිට හරි දාවන පදයක් තිබ්බා නම් වින්ටර් එකට දැන් යුරෝපියන්ස් ලා කොහොමද වින්ටර් වලට ටෙස්ට් කරන්න තැනක් නැහැ. ලංකාවට එනවා. ලංකාවේ දැන් වැඩිම චැම්පියන්ෂිප්ස් එකට ගේන්නේ ඒෂියා වලට හේතුව තමයි දැන් ඒකට ටික ලොකුම මාකට් එක ඒෂියා. ඉතින් ওই චැම්පියන්ෂිප්ස් ඔක්කොම අපිට ලංකාවට ගේන්න තිබෙන ඉතින් චැම්පියන්ෂිප් එක කරන කියන්නේ කෝටි ගාණක් සල්ලි ලංකාවට එනවා. මොකද දැන් අර මේ ක්‍රිකට් ක්‍රීඩා වගේ අනෙක් ක්‍රීඩාත් එක බලද්දී මෝටර් රේසින් වලට ගොඩාක් සල්ලි මේ දැන් ලෝකේ ධනවත්ම මිනිස්සු ඒ වගේම ධනවත්ම කම්පැනිස් ඒ කියන්නේ Audi Porsche Lamborghini ඔක්කොම එනවා. ඉතින් කියන්නේ ඔබ කියන්නේ මේක රටට එහෙම දෙයක් තිබුණොත් පාඩුවක් වෙන්නේ නැහැ කියන එක. රට ලොකු ලාභයක් හම්බ වෙනවා. ඉතින් ඒක තේරුම් ගන්න කවුරු හිටියත් මම හිතන්නේ ඔබට බැයිද දැන් ඉතින් ඔබනේ වැඩියක් වැඩි හැරයක්ම පළපුරුදු තියෙන ක්‍රීඩකයා. දානුෂූර ඔබට බැයිද මේ සාකච්ඡා කරලා මේ ගැන පෞද්ගලිකව කරන්න ඕන වැඩක් තමයි මේ දානපත කදනක මම හිතනවා ඉදිරියේදී තව අවුරුදු දෙක තුනක් ඇද්දී කරන්න හම් වෙයි කියලා මට. ඒ කොහොමද හිතෙන ඔබ සාකච්ඡා පැවැත්වුවද? ඔව් දැන් මම තව කියන්නේ තව ඉන්වෙස්ටර්ස් වගේක් ඉන්නවා පිටරටින් ඒකටත් කැමති ඒකටත් කොහොමද අපි හොඳ තැනක කියන්නේ මම හිතන්නේ ඉන්නේ දකුණේ කරේ මොහොතට එහෙම කිට්ටු මොකද එන අයටත් එතකොට රේස් අමතරව ගිහිල්ලා මොහොතට යන්න පුළුවන්. කියන්නේ ඔබ හඳන්නේ මේ දැන් ආයෝජකයෝ ගෙන්නලා හරි දැන් අපි නේද කියන්නේ මේ ආයෝජන සංවර්ධන වල බියුවයි දෙන්නේ ඒ වගේ සංවර්ධන ව්‍යාපෘතියක් කරන්න නේද? ඔව් හරි විදියට ඒක කරන්න කියලා හිතාගෙන ඉන්නේ. මම හිතනවා අවුරුදු දෙක තුනකින් කරන්න පුළුවන් වෙයි. කියන්නේ පුද්ගලිකව රජය සම්බන්ධයෙන් නැතුව පුද්ගලිකව කරලා ඒක පුද්ගලික සමාගමක් හැටියට එහෙම කෙරුවොත් मलेशिया इंडोनेशिया कोरिया අපිට තමයි නැත්තේ කලින්ම කටුකුරුන්ද ගැන ඔබේ අදහස මොකක්ද කටුකුරුන්ද ඒක මේ ඉන්ටර්නල් රේස් කියන්න පුළුවන් සර්කිට් යන්නේ මේක අර මේ රණවේ එකක් නේ ඉතින් ඒක හරි හරි මේ ටෙක්නිකල් නේ අපේ අපිට හොඳයි කියලා බලන්න රේස් එක බලන්න ගියා කියලා කටුකුරුන්ද ඔව් ඒක ටෙක්නිකල් නේ ඉතින් ටෙක්නිකල් සර්කිට් එක තමයි හදන්න ඕනේ කියන්නේ කොච්චර මේ ආයෝජනයක් කරන්න වෙයිද මේ වගේ දේක මම හිතන්නේ ඩොලර් මිලියන් 5ක් ඇතිපොත් කච්චරම කියන්නේ එච්චරම යන්නේ නැහැ නෑ නෑ ඒකල ටිකට් එකකින් දිනු කරගෙන යන්න පුළුවන්. ඉතින් හොඳ සර්කිට් එකක් හදුවොත් මේ මැනුෆැක්චරර්ස්ලා ඔක්කොටම වින්ටර් එක කාලට අපිට ඒක රිලීස් කරන්න පුළුවන්. ඒක ටික ටෙස්ටිං කරන්න. ඉතින් හොඳට හම්බ කරන්න පුළුවන්. කියන්නේ මේ රේස් මේ නෙවෙයි මේ උන්ට මේ ටෙස්ටිං වලට කරලා අපිට ස්කූල් එකක් අපිට ගන්න පුළුවන්. එතකොට විනෝද වෙන්න ලෝකෙ හැමතැනින් දැන් ඇත්තටම මම මැලේසියාවේ ෆෝමියුලා 1 සර්කිට් එකේ රේසින් ස්කූල් එක කරනවා. ලෝකෙ හැමතැනකින්ම එනවා. මොකද දැන් රේස් කරන්නේ නැති කෙනෙක් උනත් පාරේ එළවන් උනත් ඒ ඩිෆෙන්ස් ඩ්‍රයිවිං ඉගෙන ගන්න එක ගොඩක් වටිනවා. ඉතින් ඒකින් ද මම හිතන්නේ හොඳ දෙයක්. දැන් ඔබ ඊට පස්සේ දැන් ආපහු මේ ගමන ගැන කතා ඔබ ජපානේ ඊට ඉවසක් ගියා. ඔව් ජපානේ ගියා. ඔව් ගිහිල්ලා ඉවරලා ඊට පස්සේ අවුරුදු දෙකක් ගියා මට පළවෙනි මොටරසයිකලේ ගන්න හම්බ කරගෙන ඉතින් ගත්තා. ඊට පස්සේ මම මොටරසයිකල් රේසින් කරා. දැන් අපි කෙටි විරාමයකට ගිහිල්ලා අපි නැවතත් ඔබ සමග එකතු වෙනවා විස්තර කතා කරන්න. අපි දැන් කෙටි විරාමයකට යනවා. බන්දුරු ජයසේකර සමග सतोष लंका ඒක නේද ඇත්ත තත්ත්වය ඇත්ත තත්ත්වය කියලා. එහෙනම් මුදි මේක අපේ උපන් රට නේද අපි. කියන්නේ රටේ ප්‍රශ්නයක් නෑ මම හිතන්නේ රට මේ පාලකයන්ගේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. නමුත් දැන් දිලන්ත මේ අපිට මේ ප්‍රශ්නේ අහන්න තියෙනවා අපේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන්. දැන් මේ මෑතදිත් මේ ළමයි මෝටර් සයිකල් රේස් පදින්න ගිහිල්ලා මැරිලා තියෙනවා. මේ වයස 19 20 ළමයි. දැන් මොකද්ද ඔබට දෙන්න පුළුවන් උපදෙස්? මේ වගේ කිසිම දෙයක් දැන් නැත්නම් රේස් පදින්න යන්න. ඒක තමයි හැම දෙයක්ම බේසික්ස් දන්නේ නැති වුණාම ඔබ වෙන වැඩේ තමයි ඒකයි මම කියන්නේ දැන් මෝටර් දාන සංගමයක් තිබ්බා නම් ඒ කට්ටිය ඒකට රේස් පදින්න විදිහට ඉස්ලාම සර්කිට් එකේ ඒකට ට්‍රේනින්ග් එකක් දෙන්න ඕනේ මෙන්න මේවා ඒකල විශේෂයෙන් තමයි මේ සේෆ්ටි අතින් මේ කට්ටියට හරි හෙල්මට් එක තියනවාද හරි රේසින් සූට් එක තියනවාද ඒ ඔක්කොම බලන්න ඕනේ ඉතින් ඒවා බේසික්ස් ඉවෙන් එතකොට ඔය කියන්නේ මේමයි දැන් ඔකලා රේස් වලදී පිටත් වලදී මැරෙන වෙලාව තියෙනවා නමුත් ඒ ගොඩක් අඩු කරගන්න පුළුවන් මේගොල්ලෝ නිකන් පාර්වල ගිහින් මේ මැරෙන්න හදන්නේ
ඉතින් පාරවල ඇත්තටම රේස් ගන්න හොඳ නෑ. ඒක තමයි මං කියේ ධාවන පත්‍යය තියෙන්න ඕනේ. එක්කොට කියන්න ඕනේ පාරදී ගිහිල්ලා හයියෙන් අර ගිහිල්ලා ආවොත් අර රේසින් දැන් පිටරට එහෙමනම් රේස් ධාවන පත්‍යය දෙනවනේ. ඒක බැරිලා පාරදී හයි ස්පීඩ් ගිහිල්ලාම ආවොත් නිකන් ලයිසන් එකට ඒකට ආරංචාවත් අරගත්තේ ඒක සස්පෙන්ඩ් කරන මාස ගානකට තුනකට හැම. يعني රේසින් වලට දෙන්න ලයිසන් එක. ඔව් ලයිසන් එක සස්පෙන්ඩ් කරනවා. ඉතින් ඒ වගේ මේ ක්‍රමයක් ඒ හැම දෙයකම ක්‍රමයක් තියෙන්න ඕනේ. වෙලාවට ඒක ඒ වගේම දැන් තියෙනවානේ මේ හයිවේ එකේ එන්ට්‍රන්ස් එක යොදා ගන්න ඕනේ මේ වගේ වැඩවලට. ඔව් ඒක වැරදි ඉතින් ඇත්තටම. ඒක තමයි ඒකට හරියට කියලා දෙන්න ඕනේ මේක මම හිතන්නේ දැන් මේ මාර්ග නීති රීති කඩන එකට මම හිතන්නේ ඒක රූප වාහිනි නාලිකාස්සේ කට්ටියට මේ उपदेश එහෙම කෝච් කරන්නවත් දැනුමක් නැහැ ඒ තත්ත්වල ඉන්න. ඉතින් දන්න තින්ද මම හිතන කරන්නේ නැහැ. කියලා මේ ළමයින්ගේ මේ ජීවිත අනතුරේ මේ වගේ දේ. ඔව් අපරාධයක් ඕම් තින්න. මේ මේ මේක ඇත්තටම අපේ රටේ තියෙන ලොකු ප්‍රශ්නයක්. ඔව්. මම හිතන්නේ මොටර්සයිකල් දාග වගේම තමයි රියදුරන් ධාවන කරන විදිහ අන්තිම වැරදි. විනයක් නැහැ හරියට කරන්නේ. ඉතින් මම හිතන්නේ ඒක ආයෙත් අලුතෙන් කරන්න. දැන් අපි දැන් මේක ටිකක් බලමු. මේක බලලා අපි ප්‍රේක්ෂකයන්ට මේක පෙන්නලා ඊට පස්සේ අපහු වෙනසටම සමග එකතු වෙනවා. මරණම් මේක දැකින කොට ආදම්බරයක් ඇති වෙනවා ඊළඟට මේක කොහෙද මේ රේස් එක මේ රේස් එක මම හිතන්නේ මැලේසියාව වලදී මැලේසියාවේ ෂන්හයි කේම රේසස් පෙන් කරනවා දැන් ඔබ දිගටම මේ දැන් මැලේසියාව තමයි පදිංචි පදිංචිව මාසෙට සමානක් විතර ඉන්න මොකද අර මං කියන්නේ මේ රේසින් ස්කූල් එකක් කරනවා ඉතින් ඔව් කියන්නේ ඔබ රේසින් ස්කූල් එකක් පාවත්වනවා ඔව් ඒ කියන්නේ එහෙ प्रश्न ऑटोक्रॉस हरियाणा एहट यान तक उम एक तन गिरी नमूत एक डेविड पीरिस महात्म्य ग्रास रूट इसलाम पटांगा गोका भंडार गोका ट्रैक महिता लंका इतनी कटे पटांगा इतनी एहट यान ते දැන් මේ දැන් ඔබ අපි කියමු දැන් අපි දන්න හිත කුරුණෑගල ගමක් නේ දැන් අපි කුරුණෑගල ආවේ දැන් අපි ඒකල් චිත්‍රපටයක්වත් බලන්න අවස්ථාවක් තිබුණේ කොළඹට එන්න ඕනේ දැන් අපේ ගම්වල ආයෙත් මේ සීන තියෙනවා ළිලන්ත ඔවුන්ට කොහොමද මේ සීන සබෑ කරන්න මොකද මේ සීන සබෑ කරන්න තියෙන ප්‍රධාන ප්‍රශ්න තමයි මුදල් නැතිකම නමුත් ඔබ කිව්වා ඔබ ඒ කාලේ තිබ්බේ ප්‍රමන මුදලක ඔබ පිටට ගියලු ඔබට මොකද ඒ ගැන කියන්න තියෙන්නේ අත්වැසියම මගේ විශ්වාසය තමයි කරන්න බෑ කියලා දෙයක් නැහැ
ඉතින් ඒක කරන කැපකිරීමයි එහෙම වුණාත් නෑ වුණාත් තිබ්බනම් මතල දැන් මං කරා වගේ මට වඩා දක්ෂ කට්ටිය ලංකාවේ ඉන්නවා ඒ කැපකිරීම නෑ දැන් මම ගියේ මට තිබ්බ සියලු දේවල් අත්හැරලා මගේ මේ සීන සැර කරන්න ගියේ ඉතින් අතනයි මෙතනයි අල්ලල්ල ගියේ නෑ එක පැත්තක ගියේ අපි මුදල් ඉතුරු කරේ නෑ හම්බු කරගෙන ඒ සල්ලි මේකම කරන්න ගියේ ඉතින් ජීවිතේ සීනක් සබා ගන්න එක ලේසි නෑ ඉතින් ඒක තේරුම් ගන්න ඕනේ දැන් ඒක තමයි මේ මම කැපවීම කැපවීම ඒ වගේම කමිට්මන්ට් එක ඊළඟට ඒ වෙනුවෙන් වැඩ කිරීම පුහුණු වීම ඉතින් මේ දැන් ලංකාව වගේ ඔබ කිව්වා වගේ දැන් ලංකාවේ ගොඩක් දේවල් ෆැසිලිටිස් නැහැ නේ ක්‍රිකට් රඟ වගේ ආරෙන්න මේ වගේ දේකට නැහැ ඉතින් මේ වගේ දෙයකින් අපේ කෙනෙකුට එන්න බෑ කියනක බොර ඉතින් මට එන්න පුළුවන් නම් තවකට එන්න පුළුවන් ඉතින් ඒකට තියෙන ජීවිතේ හැම දෙම තමන්ගේ හැම තත්පරයක්ම හැම සතයක්ම මේ වෙනුවෙන් කැප කරන්න ඕනේ ඉතින් එහෙම කැප කරන්න නැත්නම් අර මේ කම්ෆර්ට් සෝන් එකේ ඉන්න එක කරන්න බෑ හැබැයි දැන් ඔය දැන් අපි දන්නවා දැන් හැම සංගමවලම දේශපාලනය තියෙනවා පාපන්දු සම්මේලනයේද සංගමයේද ක්‍රිකට්ද හැමදාම දේශපාලන දැන් මෝටර් රථ සංගම් වලත් මේ දේශපාලන තියෙනවද මම හිතන්නේ වැඩියෙන් මැත් එකේ තමයි මෝටර් රථ එකයි තමයි දැන් නැත්තම් ඉතින් අඩුව ගන්න මට උපහාර දක්වන්න මගෙන් වැඩක් ගන්න හරි පුළුවන්නේ දැන් ක්‍රිකට් දිනලා මේ වන්දනට කියනවා නෙමෙයි දැන් ක්‍රිකට් ලෝක රටවල් කීපයක විතරයි ක්‍රිකට් ගැන පෙන්නන්නේ නමුත් අපේ මෝටර් රථ දහවන රේස් ලෝක රටවල 120ක පෙන්න බිලියන් 1.4ක් බලනවා ඉතින් ඔය 1.4ක් බලන එකේ ඔය ලංකාවේ කොඩිය ලංකාවේ කාර්ක ඒකේ පේනවා ඉතින් ඒකෙන් දැන් ක්‍රිකට් දැන් තිලංග සමිති පාලන හැම එකක් හොඳ මේ ඇඩ්මිනිස්ට්‍රේටර් එකට හොඳ කාර්යකාරයෝ ඉතින් ඔය ඒකට දන්න එකෙන් වැඩේ ගන්න නේද රටවල් කීපයන්නේ ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ මේක මෙච්චර එකල අපි හැප්පෙන්නේ ලෝකේ ධනවත්ම රටවල් ධනවත්ම සංගම් එක එක හැප්පිලා තමයි අපි ලංකාවට ජයග්‍රහණය කරන්නේ ඉතින් ඒකවත් අගයක් ඒකට නෑ ඉතින් ඒක න හරි දුකයි ඒ කියන්නේ මොනවද ඒ කියන්නේ හැබැයි ඒගොල්ලන් මතම අපේ බලාපොරොත්තු විය යුතුයි අවශ්‍ය නැහැ ඔබ උන් දැන් ඔබ මුලින් කිව්වා උන් ඔබ නැවැත්තුවා කියලා අපි ආයෙ තරඟ කරන්න යවන්නේ නැහැ කිව්වා නමුත් ඔබ ගියා තරඟ කරන්න මම ගියා ගිහලා මගේ ගමන ඉතින් ඇත්තටම අර මං කිව්වා වගේ ඒකට කිම් මං බලාපොරොත්තු වෙලත් නැහැ බලාපොරොත්තු වෙන්නෙත් නැහැ නැත්තම් මේ ගමන යන්න බෑ අර මගේ එකම දේ තමයි මම ලංකාවට ආදරේ ඒ වගේම ලංකාව නම් ලෝකෙට ගෙනියන්න ඕනේ කියන එක හින්දා මං ඒක කරගෙන ගියා ඉස්සරහට කරගෙන යනවා නමුත් එකම දෙයක් මම හිතන්නේ ලංකාවේ ක්‍රීඩාවේ ලංකාවේ නිහතමානී මිනිස්සු මට විතර ආදරේ නැහැ කාටවත් එච්චරට හරිම සලකනවා. ඉතින් ඒක මේ ලොකු වාග්යක් ලැබෙනවා. ඉතින් මේ වැඩන්නේ නැනේ මේ එමෙතිවරුයි ඔය ඔබ මොනවද කියන්නේ මොකද්ද? දේශපාලක් නෙවෙයි මොකද? කළමනාකාරයෝ. දේශ කළමනාකාරයෝ නැහෙනේ. කළමනාකරණයක් වෙන්නේ නැහැ. ඉතින් එහෙම ඉතින් වැඩන්නේ නැහැ. ඒගොල්ලෝ ළඟට ගිහිල්ලා ඉතින් අපිට ඒ රාජ්‍ය අනුග්‍රහය අවශ්‍යද ඉතින්? නෑ මෙහෙමයි අවශ්‍ය කියන්නේ දැන් මේකට බලලා තියෙන දැන් ඒ කට්ටිය මම මේ ගොඩාක් අමාරුවෙන් කරගෙන යන්නේ. ඒ කට්ටිය පොඩ්ඩක් හරි මට උදව් දුන්නා නම් මීට වඩා නමක් කියන්නේ මගේ නම නෙවෙයි ලන්තමාලගම කියලා නෙවෙයි ලංකාවේ නම යන්නේ. ඉතින් එහෙම ඒකට කරන්න පුළුවන්. මොකද දැන් අපේ සංචාරක අමාත්‍යකත් ඒකට වියදම් කරනවා. ඕනතරම් වියදම් කරනවා පබ්ලිසිටි වලට. ඉතින් මේක ලැම්බෝගිනි එක ශ්‍රී ලංකාවේ ඒකට පාවිච්චි කරනවා. ටී බෝඩ් එක ගත්තොත් ඒකට පුළුවන්. ඒ වගේ තමයි ක්‍රීඩා අමාත්‍යංශයටත් අමාත්‍යංශයට මුදල් තියෙනවානේ. දැන් ගිය අවුරුද්දේ නෑ මේ අවුරුද්දේ මම මට සතයක්වත් දුන්නේ නෑ. නමුත් තව දාවකයකට ලක්ෂ 30ක් දුන්නා. ඌ එක රේසය කරේ දෙන්නෙත් නෑ. පස්සේ යනදී මේ වගේ මං කියන්නේ සාධාරණත්වයක් නැහැ. ඔක්කොටම එක විදිහට දෙනවා දැන් මං අහන්නේ දැන් ක්‍රිකට් කීඩා මං එදා බලහිට ත්‍රිලංග සමත්තාල මහත්තයා කියනවා එයා බාර ගන්නකොට මේ පාඩු ඉර ක්‍රිකට් ආයතනේ පාඩුවට යන්නේ කොයි වෙලේ නමුත් පාඩුවෙන් හරි ණය වෙලා හරි ගිහිල්ලා ලංකාවට නමක් ගෙන්න ඔහු ඒක කරනවා නාතන් නැහනේ අපේ පාඩු වෙලත් නැහැ කිසි උදව්වකුත් නැහැ ඉතින් ඒ වගේ ඉතින් දැන් ක්‍රිකට් පාලක මණ්ඩලත් උඩින් එන්නේ ක්‍රිකට් ක්‍රීඩා අමාත්‍යංශයෙන්නේ ඉතින් මං හිතන්නේ ක්‍රීඩා අමාත්‍යංශය කාටත් ලංකාවට නමක් ගෙනවා මම නෙවෙයි වෙන ක්‍රීඩාවක් හර කියනවා ඔක්කොටම එකසේ සලකන්න ඕනේ ඒකයි නමුත් දැන් මේමනේ දැන් ගිලන්ද මේ දැන් අලුත් අවුරුද්ද 2010 දැන් දැසිරි ජයස කරගා මේ මිනිස්සෙක් නේ මේ ගමට අදිනවා නේද දැන් ක්‍රීඩාම දිනේ මම හිතන්නේ ඌට යම් කිසි තරුණ ජවයක් තියෙනවනේ නමුත් දැසිරි වැඩ කියලා හම්බලා කිව්වොත් අපි මෙලාගේ දෙයක් කරන්න බැයිද කියලා ඔව් නෑ මම මේ අවුරුද්දේ ඇත්තටම මේ හිටපු එකණගෙන් අපිට හරියට කාලය තිබ්බා මට පෞද්ගලිකව මහින්ද ආනන්ද ලොකෝ ඔව් කිසිම මේ නමුත් මේ අමතන සමහර මම හිතා හරි හොඳයි අපේ ගම එක්කන දැන් ගොඩක් වැඩ කරා කියලා එතුමත් එක්ක මං ගිහලා කීප සැරයක්ම කතා කරා. නමුත් මම හිතන්නේ එතුමා හොඳ පුද්ගලෙක්. නමුත් මේ හොඳ පුද්ගලියු නේද වැඩ නැන්නේ වැඩ වෙන්නේ නැහැ. අන්න ඒකයි වෙලා තියෙන්නේ. ඉතින් යාට මේ මං ගිහලා මෝටර් රේසි කියන්නේ මොනවද අමතුමා කියලා ඔක්කොම කියලා දුන්නා. නැත්නම් ඒක තේරුම් ගන්න බෑ. ඉතින් මං කියන්නේ එකයි මේ මේ හැමදේම වෙලා තියෙන්නේ අර සර්කස් එකක් තියෙනවනේ. ඔව්. සර්කස් එකක් හරියට යන්නේ පිනුම් ගහන එකකට සත්තු බලා ගන්න දුන්නොත් සත්තු බලා ගන්න එකනට විහිළු වැඩ ගන්න දුන්නොත්
ඉන්නකින් මේ රටකුත් සර්කස් එකක් වගේ හරියට හරියකනව දාන්න ඕනේ. එතකොට වැඩේ හරියට එයි. ඔබ කියපු දේ 100%ක් හරි. දැන් අද අපේ ලංකාවේ පිනුම් ගහන්න පුළුවන් එකනා තමයි මේ සිංහව බලා ගන්න යන. ඉතින් අන්න ඒ වගේ තත්ත්වයක් න අපේ මේ දේශපාලන වෙන්නේ අපේ මේ පාලකයන්ට ඒක තමයි වෙලා තියෙන්නේ. කිසිම දෙයක් දන්නේ නැති එක්කෙනෙක් ඒ තන්ත්‍රයටපත් වෙනවා. ඉතින් අපිට කාගේ පිටද? ඉතින් ඔබට බලාපොරොත්තු තියාගන්න බෑනේ කිසිම දෙයක් වෙයි කියලා. ඇත්තටම මම බලාපොරොත්තු තියාගත්තේ නැති නේද මුල් කාලෙම. ඒකට හරි දුකයි දැන් බඳුන මගෙන් පස්සේ කවද්ද අපි ලංකාවේ කොඩියක් රේසින් දාන පතේක දින්නවා දකින්නේ. එතනින්ම ඉවරයිනේ. ඉතින් ඒකට අර අර මං කියෝගේ මම වගේ තව යන කෙනෙක් හොයාගන්න හරි අමාරු. ඉතින් අතීත දෙන්න වෙන. ඉතින් මං හිතන්නේ සුසන්තිකාර තිබ්බෙති ওই ප්‍රශ්න තමයි නේද? අවුරුදු 50 කට යන ඩැන්කන් වයිට් පස්සේ සුසන්තිකා ජයසිංහ කෙනෙක් නමුත් ඇයට උනත් ඒ සල්ලි කැමන්නේ අය පේවට් සබන් සම්බන්ධුනේ. එහෙම සල්ලිකීමක් නැහැ. ප්‍රදේශක තනතුරු තියලා වැඩක් නැහැ නේ. ඔව්. අත්‍තරම දැන් වෙන රටක හිටියනම් අපිට අත්‍තර මගේ ලංකාව පොඩි ගලවන්න මට ඕන තරම් ආජුක ඉන්න මගේ අර පටන් ගන්න දෙන්න හැංගෙවත් තිබා මං උපන් රට උපන් ගම ගැන ඔබට හැංගීම තියෙනවා. අඩු ගන්නේ ඒකෙන්වත් තව කට්ටිය ධෛර්යමත් වෙයි කියලා හිතන තමයි මම මේ ගමන යන්නේ. නමුත් මං කිව්වා වගේ මේ රටේ නිහතමානී මිනිස්සුන් මට හරි ආදරය අංගය කරනවා. ඒ වගේම මාධ්‍ය වෙදින් ගොඩක් උදව් කරනවා. ඉතින් මම මගේ ගමන පුළුවන් දැන් මොකද මගේ අවසාන ප්‍රශ්නේ මේ කාලේ වෙලාව අනුව දැන් මොකක්ද ඊළඟට ඔබ සම්බන්ධ වෙන රේස් එක? අත් වශයෙන්ම 2016 මං ආශ්‍යාන සුරතාවේ දින්න. මොකද අපි 2017 වසරේ ඉන්නේ. දැන් මොකද 17 දිත් ඉස්ලාම් පටන් ගන්නෙ වින්ටර් සීරීස් කියලා තියෙනවා මේ මිඩ්ල් ඉස්ට් වල මැදපෙරදිගෝ. ඔව් මැදපෙරදිග ලෝක හැමතැනම ඇවිල්ලා චැම්පියන්ෂිප් එකේ තියෙන රේස් හයක් ඒක පටන් ගන්නවා. ඒ ගිවුණු ගාම ආයත ආශ්‍යාන සුරතාවේ පටන් ගන්නවා. ඒ වගේම යුරෝපෙත් ඔව් කියන්නේ මේ අවුරුද්දේ ඔබ දිගටම තරඟ වල සම්බන්ධ වෙනවා. තරඟ 20-30ක් විතර තියෙනවා මේ අවුරුද්දේ. ඉතින් අපි මේ සිරස වෙනුවෙන් අපි පැදිකඩ වෙනුවෙන් ඔබට සුබ පතනවා. ඔබට ජයපත නෝ අපි වගේම ප්‍රාර්ථනා කරනවා අපේ අයට මේ සර්කස් එකේ ඉන්න අයට ටික මොලේ පෑදිලා රටට සේවයක් කරන්න ඔබට උදව් කරයි කියලා ඔබට අපි සුභපතනවා. අපි කාල වේල අවසන් දිනත් මොහොමිස්සති අපි නැවතත් ඔබ සමග පැතිකරින් හම්බ වෙන ඔබට සුභ දවසක්. සුභ දවසක්.